වාහනේ මට ඉස්සරහන් ගිය වාහනේ බොහොම හිමින් ගියේ මම මේ පැත්තෙන් දාගෙන ආවා. දැන් ඔබතුමා කියන්නේ ඒක වැරදි කියලාද? මම ඉර ඇතුලේ මට ඉස්සර කරන්න බැරිද? මේ විදිහට රෑට මිනිස්සුන්ට රස් තියාජු කරන්න එපා මහත්තයෝ. ඔබතුමාලා නීතිය කරන්න ප්‍රශ්නයක් නෑ. වැරදි නම් දඬුවම් දෙන්න. නිකන් නීතියයි මම ෆෝන් එක ගන්න. මම මේක දානවා හෙට. මම මේක උසාවියටත් ගේනවා. ඔබතුමාලා මෙතන ඉඳගෙන පේන්නේ නැති තැනක ප්‍රශ්නයක් මට කතා කරලා මාව ලියලා මාව රස් තියාජු කරන්න. දැන් මම කරපු නෑ මම කරපු වරද කියන්නේ විශ්සල වරද තමයි මොකද්ද බල මොකක් මොකක් කරපු එක මම කරපු වරද කියන්නේ ඔබතුමා ඔබතුමා ඉන්නකෝ මේ තුමා මෙහෙමයි මිනිසුන්ගේ රස්තියාදු කරන්න එපා මම කරපු වරද කියන්නේ මාව නැවැත්තුවා නම ඔබතුමාට ඉස්සලා මේ තුමා ලියනකම් ඔයා ඉන්න ආ එහෙම ලිස්ට් එකේ ඉන්නත් ඕනි නේ හරි අපි පිළිවට යන්නද රයිට් වෙරි ගුඩ් ඔයා හොඳේ ඔහොම කියන්න මම ලිස්ට් එකේ ඉන්න ඕනි රයිට් වෙරි ගුඩ් මම මෙතන මේක දානවා පුතා පත්‍රයක දානවා පත් දෙයක් රයිට් 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 ඔය බලන්න ඕගොල්ලෝ මේ විදියට නිය මිනිසුන් යකෝ මේ මොක්කු කියලා හිතාගෙන ඉන්නේ අල්ලන්න ඔයාට තමයි ඔයා ලියන්නේ මම හැබැයි කරපු වරද ලියන්න ඕනි ඈ කරපු වරද ලියන්න ඉස්සල්ලා මට කියන්න මං කරපු වරද මොකද්ද කියලා ඊට පස්සේ ලියන්න ඒක මම දැනගන්න බෑ මම කරපු වරද මොකද්ද මෙතන ඉඳගෙන මේ පේන්නේ තැන කීදම කියන්නේ මේගොල්ලන් මම ඉරක් කපන්න තෝ මං ආවේ ආ මොනවද වත්ෝ කියන්නකෝ ඉර කපන්න තෝ වෙනවා දැක්කනේ අපි දැක්කා කාර් ඉස්සරහින් ආවේ ඔව් ඉතින් කාර් කාර්යය හිමීට ගියාම මම මොකද කරන්නේ මං ඉතින් එමිලියන් සම මගේ සේෆ් එකේ මම ඉස්සරගෙන මෙතන සාක්ෂි තියෙනවා මම රෙකෝඩ් කරගන්න ඔබතුමාලා මෙතන හිටියේ ඔබතුමාලා කියන්නේ මම ඉර කපුවේ නෑනේ Right, thank you very much. මෙතන ඉතු සාක්ෂි තියෙනවා මේ පොලිස් නැත්තම් පොලිසිය දෙන්න මේ සාක්ෂි කියලා කියනෝනේ හැමතැනම. දෙවි සහෝදරයා අපිට වෙච්ච දේ නම ආරත් වෙන්නේ. අවුලක් නැහැ මොකද ඉදන්නේ බා. නෑ එහෙම නෙමෙයි මල්ලී. මෙහෙම මිනිස්සු බලන්න දැන් මම වැඩකට යන්නේ. මුන්ට වැඩ මේ කරා කියලා අපි රස්තියාදු කරන්න මේ විදිහට. ගිහින් මෙතනට ආවේ. නිකන් අපි මේ කොළඹ ඉන්න මිනිස්සු. නිකන් ලිව්වේ. සත පහකට මේ කරන වැඩ මට ෂුවර් නෑ ඒ මිනිස්සු ඒ මිනිස්සු ආවේ කොහොමද දන්නවද? දැන් මට ඒ මිනිස්සු වැඩන්නේ නැහැ. මම කියන්නේ මම ආපු විදිය. ඔයා කියන්නේ නැක මිනිස්සු සාක්ෂි ගන්නවා කියලා. ඔව් මම උන් සාක්ෂි ගන්නවා. උන් කර කරද්ද මොකද දන්නවද? මට උන්ගේ වැඩ නැහැ. මම වරදක් කරේ නැහැ. මට අනුත් මිනිසුන්ගේ වැරදි වැඩක් නැහැ මාත්තු. තේරුණාද? මම අහගන්න මාත්තු. අතන ආවා වෑන් එක. ඔව්. හරිද? වෑන් එක ඉස්සර මේ ඔයා කාර් එක මොකද බයිසිකලිය ආවා. ඔව්. හරිද? ඊට පස්සේ මේකේ කාරයක් ගියා. හරිද? ඔව්. කාරකට ඔයා මේ මොකද්ද මෙතන කහිර තියෙන්නේ? ඔව්. මෙතන කහිර තියෙන්නේ. කොතනද කහිර තියෙන්නේ? තියෙන ලොරිය තියෙන. ආ ඉතින් ආ මේ මොකද මේ කන්ටේනර් එක එන්නේ. ඔව් ඔව්. ඉතින් ඔතන කහිරක් තියෙන්නේ. හරිද? ඔව්. ඔතනින් ඔයා මෙහා පැත්තට දාලා එතන ඔව්. මේ වංගුවේ ඉස්සර කරන්න බෑ. කොහොමද? වංගුවේ ඉස්සර කරන්න බෑ. වාහන කාර්යය ඉස්සර යන එක හැමින් යනවා. මම මගේ සේෆ් සයිඩ් එකේ මම ආවා. එච්චරයි. ඔයාට සේෆ්ටි මේ වාහනයක් දී ඔයාට ඉස්සර කරන්න බෑ මහත්තයෝ. ඉතින් මම ඉර ඇතුළේනේ මම ඉස්සර කරේ. මම ඉර කැපුවේ නෑ බින්දක්ක මේ වාහන කාර්යය අයින් කරගෙන ආවා. මම මේ පැත්තෙන් ගියා. මෙහෙන් එනවා මම තෝර කොහෙන්ද යන්නේ? ඌ මේ පැත්ත කැපුවොත් ඒක ඌගේ වරද. මගේ වරද. මම එහා පැත්ත කැපුවේ නෑ. ඔයා තේරුම් ගන්න විදිහ දැන් මෙහෙමයි අපි හැම මිනිස්සෙම තේරම නම් ඔබතුමා ලියන්න හැබැයි ඕක ඕක නෙමෙයි මගේ. මගේ ඕක නෙමෙයි. මගේ විතර උරයි. හැම මනුස්සයම
අවවාද කරනවා නම් මහත්තයෝ මම මෙහෙම එකක් කියන්න. මිනිස්සු නිකන් මේ සොමියට ගමන් යන්නේ නැහැ. හරිද? වැඩට යන්නේ. ඔයාලා අවවාද කරන්න ඒ ටයිම් එකේ නම් දෙන්න. ඔයා අරයා යනකම් ඉඳලා මෙයා යනකම් ඉඳලා ඔක්කොම යනකම් ඉඳලා මම මේ සොමියට ට්‍රිප් යනවා නෙවෙයි. මේ ට්‍රිප් එක තවන්න නෙවෙයි. හරිද? ඕගොල්ලෝ අවවාද කරන්න නවත්තන්න. මිනිස්සුන්ගේ වරදක් කරොන්නවත නැත්නම් චෙක් කරන්න. නෝ ප්‍රොබ්ලම්. මේ මිනිස්සුත් මගේ බාධාවක් නැහැ ඕගොල්ලන්ට කිසිම. මේක අපේ මාස්ටර් මේ අපේ ගම්. මම ඔයාගේ ගම මට මොකද්ද මේක? ඔයාගේ ගම නෙවෙයි, ඔයාගේ පරම්පරාව මට මේක ඉඩක් කවන්නේ. මම ලංකාවේ ඉන්න මිනිස්සේ. ඔයාගේ ගම කියනවා මම. ඔයා ලියන්න කියලා අපිට මෙහෙම කිව්වා. ඔයා හිතුවද ඔයාගේ ගම නිසා මම බය වෙයි කියලා? පොලිසියට බය නැත්තම් මේ වරදක් නොකර ඔයාගේ ගම නෙවෙයි, ඔයාගේ ගෙදර වුණාම මට ඒකයි. තේරුණාද? ඔයා නික ඔය විදිහට ටෝක් දෙන්න එපා. ඔයාගේ ගම කියලා නෝ ඔයා කිව්වේ. මම ඔයාගේ ගම ගුවම් මම බය වෙයි කියලා හිතුවද? බය නෑ, බය නෑ. වැරදි කරලත් නෑ, බයත් නෑ. ඔව් මොනවටද බය? මොකටද බය?